කරන්න පොඩ්ඩක් අමුතු විදිහ වීඩියෝ එකක් එක්ක අද අපි කතා කරන්නේ ෆ්ලරිෂ් එකක් ගැන මේක මගේ ආසම ඒ වගේම කොටම් ලස්සන ෆ්ලරිෂ් එකක් අපි එකට කියනවා රිෆල් ෆෑන් කියලා මේ ෆ්ලරිෂ් එක හොයාගත්තේ ඩිමිත්‍රි ඇල් රාලි වගේ නමක් තියෙන කෙනෙක් එයා 2013 නැත්නම් 2014 ඔය වගේ කාලයක තමයි ආ වීඩියෝ එකකින් මේක අවුට් කරේ දැන් ප්‍රොජෙක්ට් එකක් විදියට මේකේ ප්‍රොජෙක්ට් එකේ තිබුණු එක ලස්සන ෆ්ලරිෂ් එක ඒකෙන් තමයි අද අපි කතා කරන්න යන්නේ මේ ෆ්ලරිෂ් එක ගැන මම කතා කරන්න එච්චර උනන්දු තිබ්බේ නැහැ ඒකට හේතුවක් වුණා මම දැක්ක මේ දවස් ටිකේ ගොඩක් අය මේ රිෆල් ෆෑන් ගැන කතා කරනවා ඒ වගේම ගොඩක් අය මගිනුත් ඇහුවා පුළුවන් ටියුටෝරියල් එකක් කරන්න පුළුවන් කියලා දෙන්න මේ රිෆල් ෆෑන් කරන්න ඕනද කියලා පස්සේ මම ටිකක් හොයලා බැලුවා අපිට තියෙන දැනට ටියුටෝරියල් කට්ටිය කරලා තියෙන විදිහ එතකොට ඒක කියන්න මම එච්චර කැමති නැහැ ඒකේ ගොඩක් ටියුටෝරියල් පොඩි පොඩි අඩුපාඩු තිබ්බා ඒකින්ද තමයි මම මේ වීඩියෝ එක කරන්න ගොඩක්ම හේතුව වුණේ අඩුපාඩුවක් තියෙන එකේ විශේෂත්වය මේක අපි හිතමු ඔයා ඉගෙන ගන්නවා නම් මොකද ෆ්ලරිෂ් නැත්නම් මැජික් එක මොකක්ද ඕනම දෙයක් ඔයා දන්නවා තාම මේක ඔයා ඉගෙන ගන්නවා කියලා ඒ කියන්නේ තව එක මාස්ටර් කරොත් තව තැනකට යන්න පුළුවන් කියලා නමුත් වීඩියෝ එකක් කරලා එළියට දැම්මොත් ඒක බලන කෙනා දන්නේ නැහැ ඔයා එතන කරන එකේ අඩුපාඩුවක් තියෙනවා කියලා ඒකට එයා හිතන්නේ ඔයා කරන එක තමයි ඒක මාස්ටර් වර්ෂන් එක කියලා එතකොට බලන කෙනාට මෙන්න මේ හරිම ඉමේජ් එක මිස් වෙනවා ඒකින්ද චුට්ටක් හිතන්න වීඩියෝ එක දාන්න කලින් මම මෙතන මම කියන දේ කවුරු මේ තරහා වෙන්නේ නැති කියලා මොකද අපි හැමෝම මේ එකතුලානේ මේ කමියුනිටි එකක් විදියට මැජික් කියන දේට කැමති අපි ඒකට ගොඩාක් පැෂන් එකක් තියෙන නිසා ඒකින්ද අඩුපාඩුවක් කරොත් ඒක අපිටමයි අපේ කමියුනිටි එකටමයි ගොඩාක් අඩුපාඩුවක් වෙන්නේ ඒකින්ද චුට්ටක් හිතන්න එහෙනම් අපි දැන් යන් ප්‍රොෆ ෆෑන් ගැන කතා කරමු මම බලන පෙර නම් රිෆල් ෆෑන් එකට මොන වගේද පේන්නේ කියලා කාඩික තියෙනවා වායක රිෆල් කරනවා වගේ මේ ඇඟිල්ලේ මේ පොත්ත උඩට එතකොට මෙන්න මේ විදිහට තමයි එතකොට රිෆල් ෆෑන් එක ඔයාලට පේන්නේ අපි බලන්න බලමු ඔයා කොහොමද කාඩ්ස් මෙතන ඩ්‍රිබල් කරන්න ඕන කාඩ්ස් කොහොමද රිෆල් කරන්න කියලා අපි දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් ගොඩම පාවිච්චි කරන ඩ්‍රිබල් එකක් තියෙනවා මේ ඇඟිලි තුනේ මම පාවිච්චි කරනවා ඒකට මපටංගිලයි දබරගිල්ලයි මැදගිල මේම හරහට ඩයගනල් එක විදියට තියෙනවා කාඩ් පැක් එකේ උඩහට පොඩි පොඩි මෙහෙම උඩහට බෝ එකක් දීලා ඒ කියන්නේ පොඩි පුල් එකක් උඩට දීලා අපි කාඩ් එකින් එක අතරනවා මපටංගිල්ලෙන් මෙන්න මේ විදියට ඒක තමයි සාමාන්‍ය පාවිච්චි කරන ඩ්‍රිබල් එක මේ රිෆල් ෆෑන් එකට ඕන වෙන්නේ ඊට චුට්ටක් වෙනස් වෙන ඩ්‍රිබල් එක අපි ඒක කියනවා Anaconda card flourish එකට අදාළ වෙන dribble එක කියලා. චුට්ටක් මතක් කරොත් එතකොට මෙන්න මේ මේ විදිහට තිබ්බ ඇඟිලි තුන වෙනුවට අපේ ඇඟිලි පහම පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. සුලගිල තියෙන්නේ එක අයිනක ඊට පස්සේ මැදගිල තියෙන්නේ ඊට අනිත් අයිනේ. දබරගිල යනවා හරහට මේ විදිහට. එතකොට උඩින් curl වෙන්නේ නැහැ මේ පාර මෙන්න මේ විදිහට හරහට තියෙන්නේ. මහපටැඟිල්ල card එකක මේ විදිහට චුට්ටක් parallel ගන්න එන විදිහට හිටලා තියෙනවා. පස්සේ කාඩ් එකින් එක අපි මෙන්න මේ විදිහට අතාරනවා මහා පටැඟිල්ලෙන්. එන්න එක තමයි අපි ඇනකොන්ඩා කාඩ් ෆොරෙස්ට් එකේ ඩ්‍රිබල් එක විදිහට පාවිච්චි කරන්නේ. ඒකට ඒක ඔයා චුට්ටක් ප්‍රැක්ටිස් කරලා ඒක අතර දා ගන්න ඕනේ මෙන්න මේ මූව් එකේදී. එතකොට කාඩ් ඩ්‍රිබල් වෙන ඔයාට මෙන්න මේ විදිහට තමයි කාඩ් එක විතර අල්ලගන්නේ. මම පෙන්වන විදිහට. පස්සේ කාඩ් එකින් එක මෙන්න මේ විදිහට අතාරිනවා. එන්න එක චුට්ටක් බලන්න ප්‍රැක්ටිස් ගන්න. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා මසල් මෙමරි එකට දාගත්තාන් පස්සේ වාට ඉතිරි ටික කරන්න මේක දිලේසි. ආයෙත් බලන්න වෙනොත් කාඩ් දෙක මේ විදිහට අල්ල ගන්න ඇඟිලි පහෙන්ම මේ විදිහට කාඩ් එකින් එක මෙන්න මේ විදිහට අතාරනවා. ඒකට ෆුල් ස්පීඩ් එක වාට මෙන්න මේ විදිහට තම කාඩ් සෙන්. හොඳට මතක තියාගන්න මේකෙදී කාඩ් එකින් එක වටන ගන්නට ප්‍රැක්ටිස් ගන්න බාන්න. ඒක තමයි ගොඩම වටින දේ. අබලමු රිෆල් ෆෑන් එකේදී ඔයා මොන වගේ ඩ්‍රිබල් එකක්ද මෙතන කරන්න ඕන කියලා. Anaconda dribble එක අපි දැන් කතා කරේ A position එක විදියට ඇඟිලි තියාගත්තොත් මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා. හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. මම cards riffle කරන්න ගත්තොත් මේ cards ඇවිල්ලා මෙන්න මෙතන කෝණයක අපේ ඇඟිලි වල වදිනවා. එහෙම වුණොත් ඒක ටිකක් කරදරයි. ඒකින්ද අපි මොකද කරන්නේ? ඒ grip එක අපි අල්ලන් ඉන්න විදිහ චුට්ටක් වෙනස් කරනවා මෙන්න මේ විදියට. මේ විදිහට අල්ලන් හිටපු එක අපි මේ ඇඟිලි දෙක මෙන්න මේ විදිහට චුට්ටක් උස්සනවා. එතකොට කාඩ් දෙකම ඩ්‍රිබල් වෙන්නේ මෙන්න මේ ඇඟිලි තුනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි කාඩ් එක කාඩ් පැක් එක ඩ්‍රිබල් කරන්නේ. අන්න ඒක පුළුවන් අල්ලගන්න බාන්න. ඔක්කොම වෙන කල. එතකොට දැන් මොකද කරන්නේ? මෙන්න මේ විදිහට කාඩ් ඩ්‍රිබල් කරනවා. ඒ ඩ්‍රිබල් කරද්දි මෙන්න මේ අතේ ඇඟිල්ල මෙන්න මේ විදිහට චුට්ටක් නමාගෙන
මෙන්න මේ උඩ නියපොත්තේ කොනකට වගේ මෙන්න මේ විදිහට චුට්ටක් ඇල කරලා අත්තලන් එතෙන්ට කාඩ්ස් ඩ්‍රිබල් කරන්න බලන්න. ඒතර වගේ ඩ්‍රිබල් කරන අත තියෙන මෙන්න මේ විදිහට මේ ඇඟිලි නවා ගන්න අවශ්‍යතාව ගන්න. මේ විදිහට තරම ලේසි. ඒතර මේ කියන්නේ ප්ලැට්ෆෝම් එකක් වගේ කාඩ්ස් මෙහෙම විසිරෙද්දී ඔයාලට මේ ඇඟිලි හතරෙන් මෙහෙම අල්ල ගන්න පුළුවන්. ඒතර මේ විදිහ තමයි හොඳ. එතකොට ඔයා මෙන්න මෙහෙම තියෙද්දී කාඩ් පැක් එකේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කෝන් එකක් අගටම යන්න එපා. මෙන්න මේ වගේ සාමාන්‍ය මැද හරයකින් පටන් ගන්න බලන්න. එතකොට ආගේ කාඩ් පැක් එක මෙහෙම තියෙද්දී ඒක තියෙන්නේ මෙන්න මේ විදිහට පොඩ ඇන්ගල් වෙන්න. මෙන්න මේ විදිහ තමයි එතකොට කාඩ් පැක් එක අපි තියන්නේ. එතකොට මෙන්න මේ පොෂන් එකට තමයි අපි කාඩ්ස් එකින් එක ඩ්‍රිබල් කරන්න ඕනේ. මෙන්න මේක තමයි ගොඩාම ට්‍රිකි මූව් එක. මේක තමයි ඇත්තම කිව්වොත් ඔක්කොම මෙන්න මෙතින් තමයි. මෙන්න මේ ඇඟිල්ල මූව් ඇතරක මේ අත එච්චර මූව් කරන්නේ නැතිව මේ කාඩ්ස් ඩ්‍රිබල් කරලා විතර බලන්න මොකද වෙන්නේ කියලා. මාට පාන පෙන්නුවොත් මෙන්න මේ විදිහට කාඩ්ස් අපිට ඩ්‍රිබල් කරන්න පුළුවන්. දැන් එහෙම කරාට මොකද වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට හොඳට පේනවා. ඔයාලට මේ මම පුෂ් කරනවා එකිනෙකට. ඒ කරන ප්‍රෙෂර් එක පොඩ පොඩනේ අඩු කරලා බලන්න. පොඩ අඩු කරලා චුට්ටක් නෑ ලයිට් ප්‍රෙෂර් එකක් දීලා පස්සේ මෙතනින් එච්චර ප්‍රෙෂර් එකක් උඩට දෙන්නේ නැතිව ඒ වගේ පොඩ ප්‍රෙෂර් එක වෙනස් කර කර ට්‍රයි කරලා බලන්න. ඒ වගේම ඇන්ගල් එකක් මේ නියපොත්තේ පොඩ්ඩ එහාට මෙහාට කරලා බලන්න වෙනසක් වෙනවද කියලා. එතකොට ඔයාලට එක තැනකදී තේරෙයි මේ නියපොත්තේ මේ ඇඟිල්ල පොඩි ඇන්ගල් එකක් මෙන්න මෙතනට දුන්නා පස්සේ කාඩ්ස් හැමීර ඔයා ඩ්‍රිබල් කරාන් පස්සේ මෙන්න මේ වගේ දෙයක් වෙනවා. එකෙනෙක් ඉබේම එළියට එනවා. මම මේ අතිනු මේ අතිනු දෙන ප්‍රෙෂර් එක කාඩ් එකේ පොඩ එහා මෙහා වෙනස් කර කර ට්‍රයි කරලා බලන. එතකොට එක තැනක දුවාට තේරෙනවා මෙන්න මේ වගේ දෙයක් වෙනවා. හොඳට බලන්න මගේ පල්ලෙහා අතේ මූවමන්ට් එක. මම මුකුත් කරන්නේ නැහැ මේ පල්ලෙහා තියෙන දබරගිල්ලෙන්. ආයෙම වාට පෙන්නුවොත් මේ විදියට වර්තන එක තැනකදී ඒ කාඩ්ස් ඉබේම මෙහෙම කැරකෙන්න ගන්නවා. ඒ පොයින්ට් එක ඔයාලා අල්ල ගන්න. ඒක තමයි මෙතන වෙන්න ඕනේ මසල් මෙමරිය අපි කියන්නේ. ඒකට මම කිව්ව දේ ට්‍රයි කරලා බලන්න මේ ප්‍රෙෂර් එක පොඩ්ඩ එහා මෙහා කරලා බලන්න. ඒ වගේ මේ ඇඟිල්ලේ ඇන්ගල් එක පොඩ්ඩ එහා මෙහා කරලා බලන්න. ඒතකොට හරියටම මේ කාඩ් ෆෝරෂර් කරද්දී ඔයාලට ලස්සනට මේ විදියට කාඩ් ඩෙක් එක පේන්න ඕනේ. මෙතනත් විශේෂමන් දෙයක් කියන්න. ඔයාලට තේරුණා මෙන්න මේ විදියට කාඩ් එක බැලුවොත් මේ කලින් තියෙන පොෂන් එකත් පහු කරගෙන කාඩ්ස් එක යටින් මෙහෙම කැරකෙන්න ඕනේ. එන්නේ විදියට එනකන් ඔයාලා හැමීර කාඩ් එක කරන් ප්‍රැක්ටිස් කරලා බලන්න. මම අනිත් ඇංගලින් පෙන්නුවාගේ ඇත්තටම ඔයා කාඩ් ඩ්‍රිබල් කරන අතේ ඇඟිල්ල මූව් කරන්න ඕනේ නැහැ. ඒකට හොඳම ඒක ලස්සන උදාහරණ තමයි මම ඔයාලට දැන් මේ වීඩියෝ එකේ පෙන්වන්නේ. එතෙන්දි මම කරන්නේ ඒ විදිහටම කාඩ්ස් ඩ්‍රිබල් කරනවා මේසේ කොනකට. එතකොට ඇත්තට මේ මේසේ කොන පාවිච්චි කරන්න මගනේ නියපොත්තේ අගක් විදියට. එතකොට එතෙන් තේරෙනවා කොහොම මේසේ මට මූව් කරන්න බෑ. එතකොට ඒ එන ෆෑන් එකම ඔයාට මේ අතින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ප්‍රැක්ටිස් කරද්දී මේ විදියට පැරලල් අල්ල ගන්න එපා. චුට්ටක් මෙන්න මේ විදියට සයිඩ් එකෙන් ඇන්ගල් කරන්න. ඒ වගේම ඉස්සරහින් උත් චුට්ටක් මේ පල්ලයට පොඩ්ඩක් ඇන්ගල් කරන්න. එතකොට ඇත්තට මේ ග්‍රැවිටි එකෙන් ඔයාට ඕන දේ ගොඩක් ලේසියෙන්ම කරලා දෙනවා. සවුන් කාඩ් පැක් එකක් ගත්තාම පස්සේ ඒකට අදාළ නැචරල් බෙන්ඩ් එකක් තියෙනවා. එක්ක එක මෙමු උඩහට තියෙන්න පුළුවන්. නැත්නම් මෙහෙ යටට හැරලා තියෙන්න පුළුවන්. දැන් මේ පැක් එක එක නැචරල්ලිම් ගත්තාම පස්සේ මේ විදිහට උඩට තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඒක උදේ අල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මොන පැත්තටද කාඩ් එකේ බෙන්ඩ් එක තියෙන්නේ කියලා. ඔයා එක විදිහට ඩ්‍රිබල් කරොත් මේ පැත්තට ලේසි. ඔයා මේ පැත්තට ඩ්‍රිබල් කරොත් ඒක ටිකක් අමාරු. ඒකෙන් අල්ල ගන්න පුළුවන් හරිය මොන පැත්තද කර්ව් එක තියෙන්නේ කියලා. හැම වෙලෙම උඩහට තියෙන පැත්ත ගණ්ඩ රිෆල් ෆෑන් එකේ මෙන්න මේ විදිහට තියෙන පැත්ත විදිහට. ඒතර තමයි ඒක කරන්න ලේසි. අපි බලමු මොනවාගේ කාඩ් පැක් එකකින් වඩ මේ ෆ්ලෝරිෂ් එක මේ කරන්න පුළුවන් කියලා. දැන් මම අත්‍තර කිව්වොත් මේ පාවිච්චි කරන කාඩ් පැක් එක සාමාන්‍ය යන්ත්‍රදුරකටම පාවිච්චි කරන කාඩ් පැක් එකක්. වාට මෙන්න මේ දේ කරන්න පුළුවන් නම් කාඩ් පැක් එකකින් අමාරුවක් නැතිව ඒ කියන්නේ නිකන් මැද ගැප්ස් එන්නේ නැතිව ලොකුව වේට් එකක් දෙන්න නැතුව කරන්න පුළුවන් නම් එන්නේ කාඩ් පැක් එක හොඳයි මෙන්න මේ ෆ්ලෝරිෂ් එක කරන්න. ඒ වගේම මෙන්න මේ විදිහට සාමාන්‍ය ෆෑන් එකක් කරන්න පුළුවන් නම් යන්ත දුරකට පාවිච්චි කරපු කාඩ් පැක් එකකින් ප්‍රැක්ටිස් කරන්න බලන්න. අලුත් මේකේ ප්‍රැක්ටිස් කරන්න එපා. මොකද එතකොට කාඩ්ස් ලේසියෙන් ලිස්සන හැමදාම. තනවර ෆෑන් එකේ ආපු ගමන් කාඩ් භාගය මෙබි මේක
ඒ ගැලපෙන්නේ නැහැ. ඒකින්ද යම් සතුරුකට පාවිච්චි කරපු කාඩ් පැක් එක. මම ගත්තා 1800 කාඩ් පැක් එකක්. ඒක තමයි සයිට් එක දැක්කම පේනවා. කොයිතරම් පරණද කියලා මත්තර මම කිව්වොත් මේක අවුරුදු ගාණක් මම පාවිච්චි කරපු කාඩ් පැක් එක. හැබැයි හොරට තේරෙන ඒක ඩ්‍රිබල් එක කරද්දී පොඩ්ඩක් අර එන වේට් එකක් දැනෙනවා. කාඩ්නොත් ගොඩාක් හොඳට. හැබැයි සාමාන්‍ය යම් සතුරුකට ඒක ෆෑන් කරන්න පුළුවන්. අපි බලමු ඒකෙන් කොහොමද කරද්දී මේක වෙන්නේ කියලා. කරන්න පුළුවන්. හැබැයි අර තරම් ලේසි නෑ. ටික එක අමාරු කරද්දි. හොඳට බලන්න මේ කාඩ් පැක් එකේ රිෆල් එක දිහා. මං හිමීට මෙතනින් නැවැත්තුවොත් ඔයාලට තේරෙනා මෙන්න මේ හෝම එක පොඩ්ඩක් අල්ලගෙන තමයි. මෙතන රිෆල් එක යද්දි මේ යටින් ආයෙත් ලේගක් කැරකිලා උඩට එනවා. සොරි කැරකිලා ඇතනම යටින් යනවා. ඒකට අල්ලගෙන තමයි. එතකොට මේ රිෆල් එක හරියට කරනවා නම් ඔයාලට මේ ලේයර්ස් ගණන් මේක කරක් කරක පල්ලහට යන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ ගානට එනකන් ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට තේරෙනවා හරි. ඔයා හරි පාරේ ඉන්නවා කියලා. ඕනනම් නවත්තන කලින් කියන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි හොඳම ටිප් එක ඔයාලට දෙන්න තියෙන. මේක අර නිකන් නෝමල් කට් එකක්. ඒ ෆ්ලොරිෂ් එක වල ඔයාගේ ඇඟිලි තේරුම් ගන්න ඕන ෆ්ලොරිෂ් එක. ඒකෙන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඒක ඉදිරියට try කරන්න. ඊට පස්සේ try කරන්න නම් මම මේ සිදි කරපු වැඩේ. ඒක ගොඩාක්ම ලස්සන එක කරද්දි. ඇත්තට. ඒකට ගොඩාක් ප්‍රැක්ටිස් කරගන්න. ඕකෙන් ඕනේ. එන මාට මේ මූව එක ගැන මට දැනගන්න දෙයක් තියෙනවා නම් මට හරිය අමතක වෙච්ච දෙයක් මට තියෙනවා නම් පල්ලා කමෙන්ට් කරන්න මම ඒකට උත්තර දෙන්න. ඒ වගේම මේ දෙත් කියන්න ඕනේ. ඔයාලට මේ වගේ ෆ්ලරිෂ් නැත්නම් කාඩ් මූව්ස් ගැන මට දැනගන්න තියෙනවා නම් විශේෂ දේවල් තියෙනවා නම් පල්ලා කමෙන්ට් කරන්න මම ඔයාලට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි තවදාසෙකින් හම්බෙමු.